ඔයාලා තම අපි සබස්ක්‍රයිබ් කරලා නැත්නම් පහත බටනය ක්ලික් කරලා දැම්ම සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පහත සින්නු ක්ලික් කරලා අලුතින් අප්ලෝඩ් කරන අපේ වීඩියෝ එවෙලම බලා ගන්නත් පුළුවන්. උපුටා ගැනීම මොහුණු පොතෙන්. හෙලෝ අක්කා, තමසිකේ වැඩ ඉවර වෙන්න කොච්චර වෙලා යයිද? මම ෆයිල් ගොඩක මූණ ඔබන් ඉද්දී මල්ලි කෝල් එකක් ගත්තා. තව පෑ භාගයක් තියෙනවනේ හලෝ. හදිස්සි මොකද, මම එනකම් පාක් එකේ ඉන්නවා. මම කිව්වේ කේන්තියෙන්. හැමදාම ඔහොමයි. මාව එක්කන් යන්න ආවම විනාඩියක් පරක්කු වෙන්න බෑ. එහෙනම් මම තාක්ෂිලා එක ළඟට ගිහින් ටාර් ගාලා එන්නම්. අර කෙල්ලව බලන්නනේ. හරි හරි ඉන්නවකෝ. මනමාල හිනාවක් දාලා මල්ලි ෆෝන් එක කට් කළා. වෙලාව ගණන් යන හිමීට කියලා හිතුණා. හැමදාම හවසට එහෙමයි. හවසරුව ගලන් යන්නේ හෙමිහිට. ආයෙත් ෆෝන් එක රින් වෙනවා. ආයෙත් නම් මෙයාට එන්න කියන්නේ නැහැ එක්කන් යන්න. මම හිතින් බැන බැන ෆෝන් එක ආන්සර් කළා. හෙලෝ, මේ ෆෝන් එකයි ති මල්ලිගේ කවුද? එහා පස්සෙන් කතා කළ කෙනාගේ කලබලයට මට පෑන අත ඇරුණා. මගේ මල්ලි, ඇයි? නංගි, එයා ඇක්සිඩන්ට් වෙලා, එයාට සිහිය නැහැ. උඩම තිබ්බ නම්බර් එකට මම මේ ගත්තේ. අපි ආව හොස්පිටල් අරන් යනවා, ඉක්මනට එන්න. මට දැනෙන ලෝකෙම මං වටේ කැරකෙනවා වගේ. දෙයියනේ සුදු, මම කෑ ගැහුවා. ඔෆිස් එකේ හිටපු කට්ටිය මං වටේ රොක් වුණා. ඔෆිස් එකේ අයගේ වාරුවෙන් මං හොස්පිටල් එකට ආවා. වෑන් එකෙන් බහැපු ගමන් මං දිව්‍ය කොරිඩෝවෙ දිගේ. ඉමාලි මිස් ඉන්න ඔෆිස් එකේ කවුද මගේ පස්සෙන් එනවා කියලා දැනුණත් මට නවතින්න ඌමනාවක් තිබ්බේ නැහැ. මට මගේ පණ ටිකගේ මූණ බලන්න ඕනේ. මිස් දැන් බයිකේගේ හැප්පිලා ගෙනාව එයා කොහෙද? මං එතන හිටපු නර්ස් කෙනෙක්ගෙන් ඇහුවා. ආ, එයා ඩොක්ටර් බලනවා. ඔයා එන්නකෝ, මට ලෙඩාගේ නම කියන්න. අනේ මිස්, මට මල්ලිව බලන්න ඕනේ. මම කිව්වේ වෙන කිසිම දෙයක් වැදගත් නැති නිසා. ඩොක්ටර් බලනවනේ, ඉවරුණාම යන්. එදකම් මට මේ විස්තර ටික දෙන්න. ඇය කිව්වේ කරුණාබර විදිහට. නම මොකද්ද මල්ලිගේ? ඉමාල්, ඉමාල් මදුශංක, වයස 20යි. මං විස්තර ටික උඩින් පල්ලෙන් කියලා දැම්මා. මට ඇහුනේ මල්ලි වේදනාවෙන් කෙඳිරි ගාන සද්දේ. දෙයියනේ, මගේ පණ මං එතනට දෙව්වා. මගේ අහිංසකයාගේ මූණ අඳුන ගන්නවත් බෑ. කකුල හොඳටම ඉදිමිලා. බෙල්ලට දාලා තිබ්බ ප්ලාස්ටික් එක නිසා හෙලවෙන්නවත් බෑ. එක අතක ඇඟිලි දෙකක් නැද්ද මන්දා? ඉදිමිච්ච කකුලෙන් ලේ ගලනවා හොඳටම. උඹට රිදෙනවද මහත්තයෝ? පොඩි කාලේ උඹව වැටෙනවටවත් මං කැමති වුණේ නැහැ මල්ලි. උඹට රිදෙනකොට මටත් රිදුනා. ඒත් අද උඹ කොහොමද මේවා දරාගන්නේ? උඹට රිදෙනවද සුදු? ඩොක්ටර්, මගේ මල්ලිට මොකද? මං බලාපොරොත්තු කෝටියක් තියන් ඒ මූණ දිහා බැලුවා. කොල්ලෙක් වෙච්ච ඩොක්ටර්ගේ මූණත් හොඳටම අවුල් වෙලා. ඔළුවට තමයි ගොඩක් ඩැමේජ්. ඔයා පොඩ්ඩක් එහයින් ඉන්නකෝ. ඔහුගේ හඬින් මං පසෙකට වුණා. මිස් ඊටී ටියුබ් දාමු, හරියප්, මෙයාට බ්‍රීතින් ඩිෆිකල්ට්. ඩොක්ටර් නර්ස්ට මොනවදෝ කීවා. ඇයත් හනිහනිකට මොනාද ඩොක්ටර් දුන්නා. මං බලන් ඉද්දිම මොනාදෝ බටවගයක් ගහලා මල්ලිව මැෂින් එකට සම්බන්ධ කළා. ඔයාද මෙයාගේ අක්කා? මේ ෆෝන් එක මල්ලි ගිහින් තියන්නේ 100ට. ඉස්සරහින් ආපු ලොරිය හැප්පුනේ මං බලන් ඉද්දි. ඕකේ තිබ්බ හෝම් කියන නම්බර් එකට මං කෝල් කළා නංගි. තව සුදු බබා කියලා පොඩි ගර්ල් කෙනෙකුත් කතා කළා. මං එයාටත් කිව්වා. පිරිමි කෙනෙක් මට මල්ලිගේ ෆෝන් එක ගෙනත් දුන්නා. මට අම්මලට කියන්නත් අමතක වුණා. දෙයියනේ, ඒ මිනිස්සු මේ දේවල් කොහොම ඉවසන්නද? රත්තරන් උඹට කොච්චර කියලා තියනවද හෙමින් ඵලයන් කියලා. දෙයියනේ, ඒ හැම වෙලේම උඹ කටකාර කතාවක් කියලා අපිව විහිළුවකට ගන්නවා. හෙමින් යන නම් බයික් මොකටද හලෝ? උඹ කියන්නේ එහෙම. ඒත් රත්තරන් කොහොමද අද උඹ මෙහෙම ඉන්නවා බලන් ඉන්නේ? එක පාරටම පන්තිගේ පොඩි නංගිලා කීපු දෙනෙක් එතනට දුවන් ආවා. එක ගෑනු ළමයෙක් හොඳට මඩනවා. මේ ඉන්නේ බලනවා බෝනික්කි වගේ. මට පට්ට ලෝබයි හලෝ. මං මේකේ නැති වුණත් මැරෙනවා බං අක්කේ. එක දවසක් ඒ කෙල්ලගේ ෆොටෝ එක පෙන්නලා ඔයා කිව්වා මතකයි. සුදු බබා, මං ඒ නංගි ළඟට ගිහින් කතා කළා. මල්ලි කතා කරන විදිහටම කෙල්ල කෑ ගහගෙන මාව බදාගත්තා. අනේ අක්කේ, මට අයියව බලන්න ඕනේ. අනේ අක්කේ, මට අයියව බලන්න ඕනේ. අනේ අර බට ගහලා එයාට රිදෙන මැති අක්කා. කෙල්ල හොඳටම අඬනවා. මම මොනා කියන්නද රත්තරන්? මාත් අඬනවා. උඹ අපි හැමෝවම මල්ලියෙන් දෙව්වා. උඹ සනීප වුණාම මං උඹේ කන රතු වෙනකම මේකගෙන ඉන්නවා. අඬන්න එපා මැනික. එයා කොහොමද ඔයාව දාල යන්නේ, මාව දාල යන්නේ? එයාට බෑ ඒක කරන්න. අඬන්න එපා. මං කිව්වේ කෙල්ලව තුරුල් කරන්න. නංගි, මේ නංගිගේ අම්මට කෝල් කරන්න. මෙයාව එක්කන් යන්න කියන්න. කෙල්ල එතනින් යන්න අකමැති නිසාම මං එයාගේ යාළුවන්ට කිව්වේ පුංචි කෙල්ලෙක් මෙහෙම තියන් ඉන්න බැරි නිසා. ලොකිකෝ මල්ලි, මං උඹට කිව්වා ඌට බයිකයක් කරන් දෙනකොට. අම්මට සිහි නැති වෙනකොට ගෙදරින් ආපු කීප දෙනෙක් අම්මව අල්ලගත්තා. දෙයියනේ, මං නේද මේ බයික් එක අරන් දුන්නේ? මගෙන් බර්ත්ඩේ එකට ඉල්ලුවේ බයික් එකක් මහත්තයෝ. උඹ, මම ලීසින් කරලා ගෙවන්න බයික් එකක් අරන් දුන්නේ තියෙනවට නෙමෙයි, උඹට හැබැයි නොවුන හීන තියෙන බැරි නිසා. මං කණුවක ඔළුව ගහගත්තා. අක්ක ඇයි මේ? මල්ලිගේ දඟයෝ ටික ඇවිත් මාව අල්ලගත්තා.
ඒ දඟකාර මූුණු වැලවිලා ඇස්සල කඳුළු. බලපං උබ කී දෙනෙක් අඩවලද මහත්තයෝ ඉක්මනට නැගිටපං. මගේ පණ සනීප වෙයි නේද මල්ලි? හිමාලයා කොහොමද අප්‍රදාලයන්නේ? එහෙම උනත් මං ඕකව තියන්නේ නැහැ. ඔයාගේ මනමාලයාගේ කකුල් හෝදලා මුද්ද ගන්න ඉන්නේ ඌ. ඌ කොහොමද ඔයා මනමාලියෙක් වෙනව නොබල යන්නේ? ඒ කොල්ලෝ ටිකත් අඬනවා. එක පාරටම උඹ හිටපු කාමරේ ඩොක්ටර්ලා නර්ස්ලා වේකින් එහෙම දුවන්න ගත්තා. අපට උඹව නොපෙනෙන ගානට එයාලා උඹේ වටේ රත්තරන් මගේ පපුව නැවතුණා. ඩොක්ටර් උඹේ මූණ වහද්දි සුදුරෙද්දෙන් මං පිස්සෙක් වගේ කඩාගෙන උඹ ළඟට දෙව්වා. මල්ලි, වටේම හිටපු මම අම්මා උඹේ රෝස බෝනිකේ යාළුවෝ කෑ ගහනවා. උඹට ඇහෙන්නේ නැද්ද මහත්තයෝ? අම්මට අඬන්න සිහියක් නැහැ. උඹ අම්මා අඬනවාට කැමති නෑනේ රත්තරන්. තාත්තා අම්මා එක්ක පොඩ්ඩක් රණ්ඩු වුණත් උඹට කේන්ති යනවනේ. උඹ කොහොමද අම්මව මෙහෙම අඬවන්නේ? උඹේ රෝස බෝනිකි උඹේ පෙට්ටිය ළඟම පුටුවක් තියන් වාඩි වෙලා මහත්තයෝ, උඹට පේන්නේ නැද්ද? ඒකේ තාම වතුර උගුරක් බීලා නැහැ. උඹේ දඟියෝ සෙට් එක සැරින් සැරේ ගෙට ඇවිත් උඹේ මූණ දිහා බලන් ඉඳලා කඳුළු පිහල යනවා. අක්කා, උඹව බඳින එක උඹ වැඬෙව්වත් ඒක තමා ඌ ජීවත් වෙන අන්තිම දවස. කරන්න බැරි වුණත් උඹ මට තිබ්බ ආදරේ ඒ වචනවල තිබ්බා. එහෙව් උඹ කොහොමද අක්කව මෙහෙම ඇඬෙව්වේ? කියපම් මල්ලි, උඹේ අක්කා අඬනවා පේන්නේ නැද්ද? උඹ ඇල්ල ගිහින් ගත්ත ලස්සන ෆොටෝ එකට සුදු මල් මාලයක් දාලා. මං කොහොමද මහත්තයෝ ඉන්නේ? උඹව ගෙනියන්න හදන්නේ. ඇහෙන්නේ නැද්ද අම්ම කෑ ගහන සද්දේ? රත්තරම් මල්ලි නැගිටපම් මහත්තයෝ, මේ අක්කට උඹ නැතුව ඉන්න බෑ. අනේ මගේ පණ. එපා නුවන් මල්ලි, අනේ මගේ මල්ලි වෙක්ක යන්න එපා. එයාව අරන් යන්න එපා මල්ලි. වෙනද වගේ එයාගේ කරට අත දාන්න එක්කන් යන්න. ඇයි ඔයාලගේ කර උඩින්? ඒ කොල්ල ටිකටත් උඹේ පෙට්ටිය කරගහන්නවත් හයියක් නැහැ. උන් එකාට එකා බදාගෙන අඬනවා. වරෙන් සුදු මල්ලි ගිය තැනකින් අපිට උඹ නැතුව බෑ. හැමදාම අම්මා මුලින්ම බත් බෙදුවේ උඹට. මේ අම්මා ආයි බත් බෙදලා කතා කරන්නේ කාටද මහත්තයෝ? අම්මා ගැන හිතලා එන්න. උඹට ගාණක් නැහැ. එදා උඹ දුවලා දිනපු වෙලාවේ උඹේ යාළුවෝ කරතියන් යනවා වගේම උඹ උජාරුවට හැමෝගෙම කරපිටින් යනවා. ඒත් අපි උඹේ යකඩ හීනේ අපිට තිබ්බ හැම හීනයක්ම උදුර ගත්තා. හැම කොල්ලෙක්ම දෙපාරක් නෙමෙයි සිය පාරක් හිතන්න. මේ දවස්වල දවසට කී දෙනෙක් නැති වෙනවද? අයියේ මල්ලි, උඹලා පවුලේ පණ. කවුරුත්ම කෙලින් නොකිව්වට උඹලා තමයි අපේ ජීවිතේ. අනේ හිමින් ඵලයන් වඳින්නම්. උඹලට උඹලා වටින්නේ නැති වුණාට අපිට උඹලව ගොඩක් වටිනවා.